අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත පාසල් සහ ආරක්ෂක නිලැඳුම් දේශීයව නිෂ්පාදනයට ඇති හැකියා ජනපති අවධාරණය කරයි රටේ ජනතාවට අවශ්‍ය විස නෙවෙයි දරාගත නොහැකි භාණ්ඩවලට විසඳුම් පමණයි විපක්ෂ නායකවරයා කියයි दुष्कर सह नदियों विहारस्थान बरटा रजे मूल्याधार लबा देन अगमति के उपदेश ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිලැඳුම් සඳහා අවශ්‍ය රිදී සැපීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතයේ දේශීය නිෂ්පාදකීන්ට පැවරීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපති කොටාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලකුණා. එමෙන්ම මෙරට තුල ජාතික සහ බෞද්ධ කොඩි නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමටද ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය රෙදිපිලි කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්ුණා. ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පැමිණියේ දංකොටුව කර්මාන්තපුරයේ පිහිටි දංකොටුව ටෙක්ස්ටයිල් මිල් ආයතනය වෙතයි. එම ආයතනයේ 500 දෙනෙකු සේවය නිරත වෙති අතර ඉන්දියාව පාකිස්තානය සහ චීන යන රටවලින් නූල් ආනයනය කොට නිෂ්පාදනයන් සිදු කරනු ලබනවා. රෙදි නිෂ්පාදනයේ කඩිනමින් යලි ආරම්භ කිරීමට එම ආයතනයේ කළමනාකාරීත්වය දිරිගැන්වූ ජනාධිපතිවරයා ස්වයන් රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත සිටින පිරිසටද පාසල් රෙදි සැපයීමට අවස්ථාව සැලසීම ගැන සුවබලන ලෙසට උපදෙස් ලබා දුන්නා. ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ජනාධිපතිවරයා ඉන් අනතුරු නිරීක්ෂණය කළේ කඳාන කපුවත වැන්ගාඩ් ඉන්ඩස්ට්‍රියල් ආයතනයයි. එම ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා දේශීය වෙළඳ පොලේ ඉරිදී අවශ්‍යතාවය සපුරාලීමට දහරිතාව වැඩි කරන ලෙසට ආයතන කළමනාකාරීත්වය දිරිගන්වා තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා වත්තල පිහිටි ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල් ආයතනයේද පරීක්ෂාවට ලක් කළා. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි මෙහි නිෂ්පාදනය කිරීම අතර එහි සේවකින් 1500 දෙනෙකු පමණ සේවය කරනු ලබනවා. මේදී කර්මාන්තකරුවන් පෙන්වා දුන්නේ රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බවයි. ඒ හරහා රෙදිවල වර්ණයට විශාල හානියක් සිදුවන බවද ඔවුන් පැවසුවා. රජයේ දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහාය ප්‍රයෝජනයටගෙන දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ දිනා ගැනීමට උත්සුක වන ලෙසටද ජනාධිපතිතුමා මෙහිදී කර්මාන්තකරුවන්ට පැවසුවා. අමාත්‍ය විමල් වීරවංශ මහතාද මෙම නිරීක්ෂණ චාරිකාවන් සඳහා එක්ව සිටියා. රටපුරා ඇති සියලු දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලට ඉදිරියේදී මූලාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් පසුගිය කාලයේ රජයේ මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන්වලදී දියුණු විහාරස්ථානවලට රුපියල් බිලියන ගණනින් ආධාර ලැබී තිබුණත් දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂුන් වහන්සේ අතර කොළඹ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා महाचार्य कपिल गुणवर्धन महताट मिहिदी अग्रामात्यवर उपदेश दोडंगसलंद आयुर्वेद रोहाले पवतिन गेटलु सौख्य मात्य पवित्रा वन्यारचि महात्मेट उपदेश लबादुन अग्रामात्यवर दोडंगसलंद नगरे पवतिन प्रधान अडुपाडुवक පොදු වෙසිකිලි පද්ධතියක් ඉදිකිරීම ඇතුළු අනිකුත් ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බලන ලෙස වෛද්‍ය පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාටද දන්වා සිටියා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ සභාපති පූජ්‍ය කිරිඳිවත්තේ සුමනසාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන අග්‍රාමාත්‍ය උපදේශක එස් ලියනගම යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. අද වන විට රටේ ජනතාවට මුහුණ පෑමට සිදු වෙති ප්‍රධාන ගැටලුවක් බවට පත්වැත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පොළොන්නරුව ශෛලබිම්බාරාම විහාරස්ථානයේ වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොළොන්නරුව බකමූණ ශෛල බිම්බාරාම විහාරස්ථානයේ වෙත පැමිණ එහි විහාරාධිපති පූජ්‍යපාද සියඹලාවේ ධම්මසාර හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්නියම් ගම් සිසාරා යන විට අපිට අහන්නට ලැබෙන ප්‍රධානතම පැමිණිල්ල වන්නේ රටේ තිබෙන බඩු මිල ප්‍රශ්නය. ජනතාව අහනවා
තමන් පත් කරගත්ත රජය රටේ ජනතාවට ලබා දෙන විසඳුම මොකක්ද කියන එක. විපක්ෂයේ අපි දැන් රජයෙන් අහනවා තමුන්නාන්සේලා රටේ වගකීම බාරගත්තේ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරනවායි කියන. නමුත් මේ බඩු මිල ඉහළ යාමත් උද්දමනයේ වැඩිවීමත් තුළ රටේ ජනතාවට ජීවත් වෙන්නට බැරි ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. රටේ ප්‍රධානතම ගැටලුව ව්‍යවස්ථාව වෙනස් කිරීමේ 20 වෙනි සංශෝධනයක් ගැනීම නෙවෙයි. ඒට වැඩිය වඩාත් ප්‍රමුඛතාවය ලබා දිය යුතු කාරණාව වන්නේ ජනතාවගේ දුක්ගින්නට බඩගින්නට විසඳුමක් ලබා දී රජය කුමන දේ ප්‍රකාශ කරා එය ක්‍රියාවට නංවන්නට රජය අපහසුසත් වෙලා තිබෙන කාරණාවයි. ඒ නිසා සමගි ජන බලවේගයේ අපි හැම විටම රජය ජනතාව වෙත ලබා දුන්නු පොරොන්දු ඉෂ්ට කිරීමේ ඒ භාර දූර කාර්යය ඉටු කරන තාක්කල් අපි උකුසු ඇසෙන් බලාගෙන සිටින් රජයේ කතාවත් ක්‍රියාවත් අතර වෙනස. වත්මන් රජයේ ප්‍රමුඛ අවශ්‍යතාවය රටේ ආර්ථිකය ගොඩනැගීම බවත් ඒ සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බාධාවක් වන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තුනෙන් දෙකක බහුතරයක් අපිට ලබා දෙන්න ඒ බහුතරය භාවිතා කරමින් අපි ඉතාමත් ඉක්මනින් දහනව වන සංශෝධනය අහෝසි කරමින් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. සමගි ජන බලවේගයේ අපිට කියනවා මේක නෙමෙයි ප්‍රමුඛතාවය. අද රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය තමයි ආර්ථිකය ගොඩනැගීම. හැබැයි ආර්ථික සංවර්ධනය සම්පූර්ණයෙන් කඩා වැටීමයි දානවන සංශෝධනය අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ නිසා ආර්ථිකය ගොඩනැගීම සිහිනයක් වනවා දානවන සංශෝධනයේ නිර්මිත බල කේන්ද්‍ර දෙක ඒ විදිහටම පවත්වාගෙන යනවා නම් රටේ ආරක්ෂාව පිළිබඳ කිසිම සහතිකයක් දෙන්න බැරිව සේම ආර්ථික සංවර්ධනයත් සිහිනයක් වන. එම නිසා අපි විශ්වාස කරනවා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු මේකට සහයෝගය දීමට ඉදිරිපත් වෙයි කියලා. මේ 19 වෙනි සංශෝධනයේ පේන දේ තමයි තමන්ගේ දේශපාලන අභ්‍යන්තර ගැටුම් අභ්‍යන්තර අර්බුද විසඳ ගන්න කරපු ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට තමයි අපි දකින්නේ මේ 19 වෙනි සංශෝධනයේ. මොකද කවදාවත් බලයට එන්නත් බෑ, බලය පවත්වාගෙන යන්නත් බෑ, සැබෑ ජනමතයක් නැහැ. එහෙම තියෙද්දි තමන්ද කුමන්ත්‍රණකාරීව බලහත්කාරයෙන් ජනතා පරමාධිපත්‍යය පහින් ගහලා තමයි මේ වැඩපිළිවෙල ගෙනිච්චේ. මොකද ඒක මම එහෙම කියන්නේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට අමතරව කථානායකතුමත් ඉන්නෝ මේ මේ පාලනේ. අපි විවස්ථාවක් ඉදිරියේදී කොහොමද ගේනවා? විවස්ථා සංශෝධනයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියන්නේම ඉතාම සුබදායි දෙයක්. මේ ටයර් එකට මේ ටියුබ් එකට අහම පැස් දාන්න බෑ. 25ක් මේක සංශෝධනය වෙනවා. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා ගැනීම අපේ අභිප්‍රාය. පෞල් පාලන පනතක් වගේ තමයි පේන්නේ. අපි නීති හදන්නේ මේ රටේ ජීවත් වෙන පුරවැසියන් වෙනුවෙන්. ඒ නිසා මේ නීති හදන්න ඕනේ මේ රටේ පමණක් පුරවැසි භාවය තියෙන අය. කවුරු කකුලෙන් ඇද්දාත් කවුරු මේක නවත්තන්න උත්සාහ කරත් අපි රජයක් හැටියට ජනාධිපතිතුමා ඉස්සරහට තිබ්බ අඩිය අපි පස්සට ගන්නේ නෑ අපව්. අපිට අවශ්‍ය වුණොත් අපි 22ක් අපිට ගන්න පුළුවන්. මේ වර්තමානයේ ආණ්ඩුවටත් දැන් දැලිපියක් හම් වෙලා තිනවා. ඒ දැලිපිය තමයි මේ විශ්ව. හැබැයි මේ දැලිපියෙන් ඡන්දේ දුන්න සානොදුන් සියලු ජනතාව කැපෙන සහ විනාශයට යන පත්තනකට මේ ආණ්ඩුව ඇද දැමීම වළක්වා ගැනීම වෙනුවෙන් අපි අපේ විපක්ෂයේ බාරේ බාරේ කටයුතු කරන සූදානම්. තුනෙන් දෙකේ ඡන්දේ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඊළඟ අදියරට ගිහිලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණ ගොනුවිච්ච පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරාවි ඊළඟ සති දෙක පමණ තුලදී. එක පවුලක් වෙනුවෙන් මුළු රටේ සමස්ත ක්‍රියා පද්ධතියම වෙනස් කරන එක නම් ඒ රට තනාගතිය නැහැ. ඒ නිසා කවුරු හරි අත උස්සනවා නම් 20ට මේ රටේ 20 වෙනුවෙන් කඩේ යන හැමෝම මතක තියාගන්න ජාති ජාතිත් පරිසම් දෙන ක්‍රියාදාමයකට තමයි අත තියන්නේ. තොරතුරු දැන ගැනීමට වඩා තොරතුරු ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම වඩාත් සුදුසු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක තොරතුරු දැනගැනීමේ අයිතිය සැමරීම සඳහා කොළඹදී සංවිධානය කර තිබූ උත්සවයකට එක් වෙමින්. මෙම අවස්ථාව සඳහා ඊටපු කතානායක කරුජයසූරිය මහතාද එක්ව සිටියා. තොරතුරු දැනගැනීම සම්බන්ධව මා විශ්වාස කරනවා අපි තවත් ඉදිරියට යා යුතුයි. ඒ ඉදිරියට යාමේදී
අයිතනවා දැන් විශේෂයෙන්ම තොරතුරු ලබා ගන්න කේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් බොහෝ දුරට ඒ කරුණ සම්බන්ධව තමයි තොරතුරු ලබා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන්නේ. මම හිතනවා මේ වඩා පොදු අවශ්‍යතාවයන් වෙනුවෙන් පරිවර්තනයක් කළොත් මීට වඩා සුදුසේ මේ අරමුණ මීට වඩා සාක්ෂාත් වෙයි කියලා මගේ විශ්වාසය. තොරතුරු දන ගැනීමේ පනත මම හිතනවා අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන ගිය එක කරුණක් තමයි තොරතුරු දන ගැනීමට වඩා තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් වඩා සුදුසුයි කියන එක. ඒ නිසා තොරතුරු ලබා ගැනීමේ පනත හරහා අපිට පුංචි අසයම් විශ්ලේෂණයක් කරලා දැන් වඩා තොරතුරු ලබා ගැනීමට උනන්දුව දක්වන්නේ කොයි අංශයෙන්ද කියලා. තොරතුරු දැන ගැනීමේ අයිතිය මිනිස් අයිතිවාසිකම. ඒ නිසා ලංකාවේ අපටත් එය ලබා ගැනීමට හැකියවීම ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද්ද මේ තොරතුරු දැන ගැනීමේ පනතකින් අපි බලාපොරොත්තු වෙන්නේ? අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මහජන සුභසිද්ධිය. මහජනයාට අයිති සම්පත් යම් කිසි විදියක නාස්ති කරනවා නම්, දූෂණයට භාජනය වෙනවා නම්, විනාශ කරනවා නම් පිළිගහනවා. ඒ ජනතාවට ලැබිය යුතු මුදල් ආරක්ෂා කර ගැනීම තමයි මේ තොරතුරු දැනීමේ පරතකින් වැඩිම කෙරෙන්නේ. ලෝකේ බොහෝ දෙන සංවලයක සිද්ධ වෙනවා. ඒ වගේම අපිට සන්තෝෂ වෙන්න පුළුවන් ලංකාවේ ඉදිරිපත් කළ තොරතුරු ගැනීම පනත ලෝකයේම ඉහළම ගණයේ තොරතුරු ගැනීම පනතක් වශයෙන් අද පිළිගෙන තියෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.